मुरुसिय मुरुसिय अनु अतिशय सुंदर मनस्कांत परिसरयक हिमि दूपताक नमुत 2020 जूली 25 वेनिदाट पासु ए अतिशय असुंदर विनाशकारी परिसरयक हिमि दूपताक बवट पत्तुना ए वगेम लेबनने बेरुत वराय नेगेनहिर मध्यधरणी मुहुदे विशालतम कार्य बहुलम वरायक नमुत 2020 अगोस्तु 4 वेनिदा एम वराय फुपुरा गया मैं अनतुरु देख सदहाम बालपापु विविध हेतु साधक तिबुनात मैं सदहा बालपान लाद प्रधानतम हेतु अगु ये नेव ගුවන් ප්‍රවාහණයට වඩා 6 ගුණයක් දක්වා පිරිවැය අවම වීම විශාල තොග ප්‍රමාණයක් එකවර ප්‍රවාහණය කිරීමේ හැකියාව සහ සාගර හා ජල මාර්ග පෘථුවියේ බොහෝ ප්‍රදේශ ආවරණය කරන නිසා ගෝලීය වෙළඳ භාණ්ඩ වලින් 90%ක්ම ප්‍රවාහණය කරන්නේ නැව් හරහායි නමුත් එය ගෝලීය පරිසරයට විශාල තර්ජනයක් ඉන්දියන් සාගරයේ දූපතක් වන මුරුසි රාජ්‍යයට දින ගණනාවක් තිස්සේ ජපානයට අයත් මොකාෂියෝ නම් නෞකාව ඇදමින් තිබුණා. එම නෞකාව මුරුසි සාගර කලාපයේ කොරල් පරයක වැදිලා තෙල් ටොන් 1000කට වැඩි ප්‍රමාණයක් සාගරය පුරාවටම කාන්දු වුණා. ඒ තුලින් මුරුසියේ ජෛව සම්පත විනාශ වී සාගර කලාපය නැත්තටම නැති වුණා. විනාශය අවම කර ගැනීමටවත් තාක්ෂණයක් ඔවුන් සතුව නොතිබුණු නිසා ඒ වගේම විනාශයේ වගකීම ගැනීමට නිශ්චිත පාර්ශවයක් නොමැති නිසා රටවැසියන්ටම තම වෙරළ පිරිසිදු කරගන්න වුණා තම ජීවිතයට වඩා උපන් දේශයේ වෙරළ වටින නිසා මුරුසි වැසියෝ සාගරයේ තෙල් උරා ගැනීමට මහා පරිමාණයෙන් තම තමන්ගේ හිසකෙස් කපා මොහොත බේර ගැනීමට කැප වුණා एत अवासनाव कियान्ने अदटात मुरुसि राज्येट कलिन तिबु सुंदर वेरल यलि लबागत नोहेकि वीमाई අගනුවරවන බේරුට්හි වරායට 2013 දී MV රෝසස් නම් නැවක් පැමිණෙන්නේ සුව සැලහරහා ගමනාන්තයට යාමට මුදල් නොමැතිව නැව් හිමියා බංකොලොත් වීම නිසායි. ඒ හේතුවෙන් බේරුට් වරායේ නවතා කැප්ටන් නැව අතහැර දැමුවා. ඉන්පසු ලෙබනනය එම නැව රාජසන්තක කරගත්තේ එම නැවේ ප්‍රවාහණය කර තිබූ භයානක රසායන ටොන් 2750ත් සමගයි. ඊට වසර 6කට පසු බේරුට් වරායේ නිසි ආරක්ෂිත විධිවිධාන නොමැතිව ගබඩා කර තිබු එම රසායන පුපුරා යනවා ඒ අනතුරින් ලක්ෂ 3කට අධික පිරිසක් අවතන් වෙලා බිලියන 15කට අධික දේපල හානි සිදු වුණා ඒ වගේම පුද්ගලයන් 7500ක් තුවාල ලබා පුද්ගලයන් 207 දිනක් මරණයට පත් වුණා. මෙම පිපිරීමෙන් අවට රටවල් වලට භූකම්පන තත්ත්වයක් ඇති කළ අතර එය ඉතිහාසයේ કૃતિම න්‍යෂ්ටික නොවන දරුණුතම පිපිරීම ලෙස සැලකෙනවා. මේ ආකාරයට මුළු ඉතිහාසය පුරාම සමුද්‍රීය ප්‍රවාහන මාධ්‍ය නිසා ඇතිවෙච්ච විනාශය සුළුපටු නොවේ. ඒ වගේම එය නිශ්චිතවම මෙතෙකයි කියා ගණනය කරන්නත් බෑ. ඛේද නියම කාරණේ වන්නේ මේ හේතුවෙන් සිදු වූ පරිසර විනාශයට වන්දි ලැබුණාද නොලැබුණාද
ඒ පරිසර පද්ධතිය තුලින් නැති වූ සත්ව හා ශාක විශේෂ යලි ඇති නොවීමයි ඒ වගේම පෙර තිබූ පරිදි ඒ පරිසරය ඇති කිරීමට මේ වෙනකන් කිසිවෙකුට නොහැකි වීමයි අවසානයේ ලෙබනනය තාමත් අඳයි මුරුසිය අදටත් වැළපේ නැවුකියන්නේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පළදහයි මාධ්‍යයක් උනත් නමුත් වගකීම් විරහිතව කටයුතු කළොත් එය විනාශකාරී මාධ්‍යයක් මතක තියාගන්න මොහොතේ නැවුගියාට පාරවල් හිටින්නේ නැහැ ඒත් ලොකු තුවාල වෙනවා